රැළ වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කලවර කාමරෙන් එළියට යන්න උමනාවක් සහ ශිවාව මුණ ගැහෙන්න ශිවත් එක්ක ජීවත් වෙන්න ආසාවක් තියෙන සුදු මැණිකේ ඉදිරියට මොන වගේ තීරණයක් ගනී කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඔයා සතුව තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න පුළුවන් සුවිශේෂීම කාරණය වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහාම මම ඔයත් එක්ක කතා කරනවා. ඉතින් පහුගිය කාලේ ඔයා මේ වගේ දෙයක් දැනගෙන හිටිය කියන කතාව විශේෂයෙන් අපිට මතක් කරලා දෙන්න පුළුවන් දෙයක්. ඔයා දන්නවනේ සුදුමැණිකගේ ජීවිතේ සුදුමැණිකට ඕන කරන්නේ කොහොම හරි කරලා ශිවත් එක්ක ලස්සනට ජීවත් වෙන්න. තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා මේ වගේ දෙයක් කරනවා කියලා දන්න නිසා තමයි ඇත්තටම එයාගේ ජීවිතේ අන්තිම කාලේ බෙහෙත්වත් බොන්න නැතුව එයාගේ ජීවිතේ නැති කරගන්න ඕනි කියන තත්ත්වෙටම කඩාගෙන වැටුනේ කියන කතාව. මෙතනදී ඇත්තටම සුදුමැණිකේ තේරුම් අරගෙනයි ඉන්නේ. කොහොම වුණත් මේ දේවලුත් එක්ක තව දෙයක් අපිට කතා කරලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියන කතාව තමයි මම අද වීඩියෝ එක තුළ ඔයත් එක්ක කතා කරන විශේෂම කාරණේ බවට පත්ුනේ කියන එක. මට අද වීඩියෝ එක හරහා ඔයාට දැනුම් දෙන්න පුළුවන්. ඉතින් දැන් ඉතින් කරවල කාමරය ඇතුළට වෙලා ඉන්න සුදුමැණිකේ හොඳටම තේරුම් ගන්නවා ජූට්ට බැනලා ඒ වගේම තර්ජනය දාලා ජූට්ට බය කරගෙන මේ කාමරෙන් එළියට යන්න බෑ. අනිත් එක මේ කාමරෙන් එළියට යනවා නම් මේ වෙලාවේ තමන් කරන්න ඕනේ එකම එක දෙයක් පමණයි. ඒ තමයි ජූට්ට රවට්ට ගන්න එක. ජූට්ට රවට්ට ගත්තොත් අවංකවම කියනවා නම් මේ හැමදේම වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ජූට් මෝඩකමට තමන්ව එළියට දායි කියන එක ඇත්තටම කියනවනම් ඔය සුදුමැණිකට හොඳින්ම තේරෙනවා. ඉතින් සුදුමැණිකට ඕන කරන්නේ කොහොම හරි මෙතනින් එළියට බහලා යන්නනේ. ඉතින් ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් සිද්ධ කරන්නට කැමැත්තක් තමයි මේ මොහොත වන විට ඔන්න එකතු වෙලා සිද්ධ කරන්න කියන කතාව මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න ප්‍රධානම දේ වෙනවා. ඉතින් කොහොම වුණත් විශ්වාස කරන්න ඉදිරියට සිද්ධ වෙන දේ අපිට මෙතනදී මෙන්න මේ විදියට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමකුත් තියෙනවා කියන කතන්දරය ගැන තමයි අද වීඩියෝ එක තුළින් මට ඔයත් එක්ක කතා කරන්නට පුළුවන් සැබෑම කාරණේ වෙන්නේ කියන කතාව මතක් කරනවා. ඔයා දන්නවද? ඉදිරියට ඇත්තටම සුදුමැණිකේ බොරු ආදරයක් ජූට්ට පෙන්නනවා, බොරු අසරණකමක් පෙන්නනවා. එහෙම පෙන්නලා තමයි ඇත්තටම ජූට් රවට්ටගෙන ජූට්ගේ පාණෙන් එළිය බලලා එළියට යන්නේ කියන කතාව මම අද වීඩියෝ එක තුළ ඔයාට මතක් කරලා දෙනවා.